සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා දොළ පුතාල හැමෝටම අදත් අපි සෝදානම් නැනස ශිෂ්‍යත් වැඩසටහන ආරම්භ කරන්න. ශිෂ්‍යත් විභාගය කියන්නේ පුංචි ඔබට ඉලක්කයක්. ඉතින් මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන වටපිටාව වසර ගණනාවක් පුරා නැනස ශිෂ්‍යත් වැඩසටහන ගෙනෙමින් ස්වාධීන රූපවාහිනී සේවය පුංචි ඔබට අත්දලක් එකතු කළා. ඉතින් අපි මේ ගමනේ තවත් අලුත් ඉලක්කයක් සම්පූර්ණ කරගන්න තමයි 2020 වසර අරමුණු කරගෙන අපේ දරුවන්ව ශිෂ්‍යත් විභාගයට සූදානම් කරවන්නේ. අදත් අපි පුරුදු විදිහටම අපේ පළමු ශිෂ්‍යාංගය හැටියට තෝරාගත්තේ හොඳම ලකුණු ගන්න අවශ්‍ය කරන හොඳම උපදෙස්. සරත් ආනන්ද ගුරුතුමා පන්ති කාමරේ රැඳිලා ඉන්නවා ඒ වෙනුවෙන්. ආයුබෝවන් දුවේ පුතේ. ආයුබෝවන් සර්. හොඳයි. ශිෂ්‍යත්ව විභාගෙට ගණිතයේ විෂය හරිම වැදගත්. මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදීත් ගණිතය තියෙනවා, පළවෙනි ප්‍රශ්න පත්‍රයේදීත් ගණිතය තියෙනවා. එහෙනම් මගේ දුවල පුතාලා ගණන් හදන්න දක්ෂයෝ බවට පත් වෙන්න ඕනේ. පුතේ, අපි ගණිත විෂයේ දක්ෂයෝ වෙන්න නම් මූලික වශයෙන් අපි සංඛ්‍යා පිළිබඳව අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. මොනවා පිළිබඳවද පුතේ? මගේ රත්තරම් පුතාට ඕනෙම සංඛ්‍යාවක් ඉලක්කමෙන් ලියන්න පුළුවන්ද? පුළුවන්. අකුරෙන් ලියන්න පුළුවන්ද? මගේ රත්තරම් පුතාලට සියක් දහස දක්වා. කීය දක්වාද පුංචි පුතේ? ඔව්, සියක් දහස දක්වා සංඛ්‍යා අකුරෙන් ලියන්නත් ඉලක්කමෙන් ලියන්නත් හැකියාව ලැබිලා තියෙන්න ඕනේ. ඒ වගේම දුල පුතාලට මම මේ කියන දේවල් එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම මොනවද පුතේ? දැන් මේ ගුණ කිරීමයි බෙදීමයි ගැන කතා කරනකොට හරියටම ගුණ කරන්නයි බෙදන්නයි අපිට පාඩම් තියෙන ඕන දෙයක් තියෙනවා. මොකක්ද? චක්කරේ. අපිට චක්කරේ පාඩම් තියෙන්නත් ඕනේ. ඔව්. අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්න දොළ පුතාලත් එක්ක මගේ සාකච්ඡා කරේ ඇත්තටම ගණිත විෂය හොඳින් සංවර්ධනය කරගන්න, හොඳින් ගොඩනගා ගන්න දරුවෙක් ඇති කරගත යුතු කුසලතා ගැන. නමුත් අවාසනාවකට අපේ දෙමව්පියෝ විශේෂයෙන්ම අම්මලා මේ තත්ත්වය අමතක කරනවා. සමහර විට සංඛ්‍යාවක් හරියාකාරව ලියන්න බැරි බව දැන දැන, එකතු කිරීම හරියට කරන්න බෑ කියලා හොඳටම දැන දැන, අඩු කරන්න බෑ කියලා හොඳටම දැන දැන, චක්කරේ පාඩම් නෑ කියලා හොඳටම දැන දැන, දරුවට ඊට වඩා අසීරු ගණන් කරන්න කියලා ලබලා දෙනවා. කොහෙන් හරි ප්‍රශ්න පත්‍ර ගෙනල්ලා, කොහෙන් හරි වැඩපොත් ගෙනල්ලා මේ අසීරු අපහසු ගණන් දරුවට කරන්න දීලා දරුවට ශිෂ්‍යත්ව විභාගෙ විතරක් නෙවෙයි ගණිතය කියන විෂයත් එපා කරනවා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගෙ හොඳ ලකුණක් කරා ගෙන යන්න අහිංසක බලාපොරොත්තු තියෙන ආදරණීය දෙමව්පියෝ මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඔබේ දරුවට ගණිත විෂය දක්ෂයෙක් බවට පත් කරන්න අවශ්‍ය නම් මූලික වශයෙන් කරගත යුත්තේ නිවැරදිව ඉලක්කම් ටික ලියන්න පුරුදු කරන්න. ඒ ඉලක්කම් ඔස්සේ සංඛ්‍යා ගොඩනගන්න පුරුදු කරන්න. ඒ සංඛ්‍යා හරියට අකුරෙන් ලියන්න හුරුව ලබලා දෙන්න. ඊළඟ වැදගත් දේ, ගෙන යාම් එක්ක එකතු කිරීම, ගෙන ඒම් එක්ක අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම් පිළිබඳ හැකියාව ඔබේ ආදරණීය පුංචි පුතාට දුවට ලබලා දෙන්න. එහෙම ඔබ කළොත් තමයි ඔබේ දරුවා ගණිතයේ දක්ෂයෙක් බවට පත් වෙන්නේ. ප්‍රශ්න පත්‍රයට අමාරු ගණන් ලැබෙන්නේ නැහැ. ඒක නැනසෙන් අපි විශ්වාසෙන් වගකීමෙන් කියනවා. මූලික වශයෙන් මේ දේවල් ටික ඔබේ පුංචි පුතාට ගොඩනගලා දෙන්න. ඔබට පුළුවන් වෙයි සාර්ථක, දක්ෂ, දීප්තිමත් දරුවෙක්
නිර්මාණය කරගන්න. හොඳයි පුතේ ගණිතය විෂයයට මූලිකව ලබා දුන්නු ප්‍රවේශයත් එක්ක අපි එහිම දිගුවක් අද පාඩම ඔස්සේ දකින්න සූදානම්. සපුගේ ගුරුතුමා සමගින් උපාලි ගුරුතුමා පන්ති කාමරයට ඇවිත් ඉන්නවා මේ වෙනුවෙන්. හොඳයි දුලපුතාලා මේ වෙනකොට හතර ශ්‍රේණිය ඔන්න දෙවෙනි වාරේත් අවසන් කරලා තුන්වෙනි වාරේට ඇවිල්ලා ඉන්නේ නේද? දැන් පළවෙනි වාරේ දෙවෙනි වාරේ බොහොමයක් ගණිතේ පාඩම් අවසන් කරලා තියෙන්නේ නේද? ඔව් දුලපුතාලා ඉගෙනගත්ත ගණිත පාඩම් වලින් ඔන්න දුලපුතාලාගේ මතකය නැවත වාරයක් අලුත් කරන්න සපුගේ සර් සහ මම සූදානම් වෙනවා මේ පාඩම් මාලාවෙන් පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් දුලපුතාලාට ඉදිරිපත් කරන්න. සපුගේ සර් අපි කතා කරමු නේද ප්‍රශ්න. ඔව් දුවේ පුතේ මේ පුනරීක්ෂණ පාඩම් මාලා යටතේ අද අපි උපාලි සහ එක්කලා දුලපුතාත් එක්ක අපි සාකච්ඡා කරන්න බලන්නේ සංඛ්‍යා අවබෝධය පිළිබඳ දුලලා ගතිය නිවර්දි අවබෝධය පිළිබඳව පොඩ්ඩක් කරුණු සාකච්ඡා කරන්න නේද උපාලි සර්? ඔව් දුලපුතාලාට අපි අද ඔන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යා නාමය ලියන්න කියලා. සංඛ්‍යා නාමය ලියන එක ඉතා පහසු දෙයක්. ඒත් ඇතැම් අවස්ථාවල දුලපුතාලා බොහෝ වැරදි අවස්ථා අපි දකිනවා. බොහෝ වැරදි ආකාරයට මේ සංඛ්‍යා නාමය ලියන ආකාරය අපි දකිනවා. දුලපුතාලා කියන්න බලන්න රූපවාහිනී තිරයේ තියෙන සංඛ්‍යාවේ නාමය 1962. ඔව් සපුගේ සර් 8962 නේද? ඔව්. නිවැරදි උත්තරේ? උත්තරේ නිවැරදි නේද පාලි සර්? ඔව්. හැබැයි මේකෙදි කරන වැරදි තියෙනවා නේද සර්? ඔව්. ඒකෙදි පුතේ සමහර සිසුන් 8000 කියලා ලියනවා. 8000 නේ අපි ලියන්න ඕන නේද? 8000 කියන එක ලිවිය යුතුයි. හැබැයි 8000 කියලා ලියනවා. 900 කියන එකට අපි 900 කියලා සමහරු ලියනවා. ඒත් නිවැරදිව 962 කියලා මේ ආකාරයට සඳහන් කරන්න ඕන. දුලපුතාලා දන්නවා සංඛ්‍යා නාමය ලියනකොට ඉතා නිවැරදිව ලියනවා වගේම අපි අර 16 ස්ථාන නේද අර අනිකුත් සිය ස්ථානයේ දක්වා තියෙන ඉලක්කම් වලට වඩා ටිකක් ඈඩ් කරලා තමයි ලියන්නේ නේද 1000 ගොඩවත් එහෙම ලියනවා නේද හොඳයි පුතාලා අපි ඊළඟට ඉදිරිපත් කරනවා මෙම සංඛ්‍යා අවබෝධයේම තවත් ගැටලුවක් සමගින් සර් අපි කතා කරමු ඒ ගැටලුව ඔව් දැන් මම හිතන්නේ දුලපුතාලට කිව්වා උපාලිස අපිට ගණන් හදද්දී තරතන්සල කලින් මතක් කර පුතාලට මේ සංඛ්‍යා අවබෝධයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. සංඛ්‍යාවට යටතේ අර උපාලිස කලින් අපි සංඛ්‍යා කොඳු නිවර්දිව සංඛ්‍යා නාමය අඳුරගන්න කිව්වා වගේ මේ ප්‍රශ්නත් එක්ක අපි බලපුවාම පේනවා අපට මේක සංඛ්‍යා අවබෝධය යටතේ සරල ප්‍රශ්නයක්. බලන්න මුලින්ම කියනවා 10 ස්ථානේ 100 ස්ථානේ 1 ස්ථානේ 10 ස්ථානේ යන ස්ථානවලට අයත් ඉලක්කම් යොදලා ඒ සංඛ්‍යා පෙළ ගැසපෙන සංඛ්‍යා මොකද කියලා තමයි අහන්නේ. ඉතින් අපි බලමු දැන් බලන්න මේ ප්‍රශ්නේ දිහා. අයත් මං කියන දුව 10 ස්ථානේ 7යි. 100 ස්ථානේ 6යි. 1 ස්ථානේ 4යි. 10 ස්ථානේ 9යි. දැන් මේ සංඛ්‍යා පෙළ ගැස්සාම අපිට පුළුවන් නේද පරිස ඕන 1 ස්ථානේ ඉස්සරහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට සපුගේ සර් අපිට ලේසි අර ඝනක්‍රාමයේ වගේම පහලින් අකුරු ටික දාගත්තා නේද ඒ ස්ථානවලට අදාළව වඩාත් පහසු වෙනා නේද එහෙම පහසු වෙනවා මෙන්න මේ ආකාරයට හා දැන් දුවල පුතාලට පුළුවන් ඉන්න දැන් පහසු මේකට උත්තරේ කියන්න ඉස්තරම් අපි දැන් තියෙන මුලින් තියෙන 10 ස්ථානි 10 ප්‍රමාණ නේද 10 ස්ථානි නේද 10 ඔව් 10 වර්ගයේ කීයද පුතේ තියෙන මුලින්ම 7යි 100 ස්ථානෙට ඉන්නේ කීයද 6යි එන 10 ස්ථානේද 10 ස්ථානේ 7 නේද 7 100 ස්ථානය 6 6 1 ස්ථානේ 4 10 ස්ථානේ 9 ඔන්න එතකොට සර් අපි මේකේ නිවැරදිව පිළිවෙලට දාලා තිබුණේ නැහැ නෑ නේද පුතාලා අඳුරගන්න ඕන ස්ථානය කොතනද තියෙන්නේ කියලා අඳුරගන්න ඕන ප්‍රශ්නේ අපි පිළිවෙලටම 1 ස්ථානේ 10 ස්ථානේ කියලා දාලා තිබුණේ නෑ දුවල පුතේන් බලාපොරොත්තුනේ මේක කොහොමද ඉවරද පෙළ ගැස්සන්නේ කියලා නේද පුතාලා කීයද යොදලා තියෙන සංඛ්‍යාව දැන් කියන බලන්න 9674 ඔව් ඒ වගේම දුවල පුතාලට තවත් ඉතා වැදගත්ම කරුණක් තමයි ওই සංඛ්‍යා අවබෝධ පාඩමේ අර අපි ස්ථානය ගැන කතා කරන්නේ 1 ස්ථානේ නේද 10 ස්ථානය ඒ විදිහට ඒ වගේම දුලපුතාලා ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැනක් තමයි
ස්ථානීය අගය. අගය ස්ථානය කියන්නේ වෙනම එකක්. අගය කියන්නේ තව එකක්. නේද සර්? ඒ අනුව දොළ පුතාලට මම මේ ඉදිරිපත් කරන්නේ ස්ථානීය අගය සම්බන්ධව ගැටලුවක්. මේ බලන්නකෝ. 548 යන සංඛ්‍යාවට 10ව 6ක්. කියද පුතේ? 10ව 6ක් එකතු කළ විට 100ය ස්ථානයේ අගය කීයද? දැන් මොකද කරන්න වෙන්නේ මුලින්ම අපිට? අපි අහලා බලමු සර් මේ ළමයින්ගෙන් නේද? මොනවද පුතේ කරන්න වෙන්නේ අපිට ඉස්සල්ලාම? එකතු කරන්න වෙනවා. මොකක්ද එකතු කරන්නේ? 548ට 548ට 60ක් එකතු කරනවා. 6ක් එහෙම නෙවෙයි නේද සබුගෙ සර්? ඔව්. ඇයි 10ව 6ක් නේ? ඔව්. මේ දරුව කිව්ව නිවද නේද? නෑ නේද මේගොල්ලෝ? 10ව 6ක් කිව්වම් පුතේ අපි දැනගන්න ඕන 60ක් කියලා. දැන් පුතේ අගය කීයද? 608ද? අගය 608ද? එතකොට ප්‍රශ්නයේට පිළිතුර 608ද? නෑ නේද? මොකද්ද එතකොට ප්‍රශ්නයේට පිළිතුර? 600ය. 600ය. ඔව්නේ. සියස්ථානේ නේද අහන්නේ? ඔව්. සබගෙස සමහර දරුවෝ ගාන හදනවා. හැබැයි අවසාන පිළිතුරට ළඟා වෙලත් ඒත් පිළිතුර ඉදිරිපත් කරන්නේ නේද? සමහර විට ප්‍රශ්නේ අවසානයේත් එක් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම අඩුපාඩු තියෙනවා. තියෙනවා. හැබැයි පුතාලා දැනගන්න ඕනේ අර කිව්ව පරිස කිව් වගේ ඔව් ප්‍රශ්නේ නිවැරදිව අවබෝධ කරගන්න අහන දේට පිළිතුරු ලියන්න නේද පරිස? ලියන්න. අන්නේ ඒ ආකාරයට බැලුවාම පුතේ දැන් සියස්ථානේ 600 තමයි අගය. අගය. හොඳයි සබ්ගෙස. අපි තවත් ගැටලුවක් දුල පුතාලත් එක්ක කතා කරමු. ඔව් පුතාලා. මේකේ කියනවා අපිට මීටර හා සෙන්ටිමීටර වලින් ලියන්න කියනවා. අපි සාමාන්‍ය ගණිත විෂය යටතේ අපි ඉගෙන ගන්න බොහෝ දේවල් අපිට එදිනදා ජීවිතේත් අපිට බොහෝ දේට වැදගත් වෙනවා. දුවල පුතාලා දන්නේ නැති ගෙදර එදිනදා කරන සමහරතයන් කටයුතු වලදී අපිට යමක් නිවරදිව දිග, නිවරදිව උස, නිවරදිව පළලාදිය මැනගෙන සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ යටතේ අද අපි මේ ඉගෙන ගන්නට යන මීටර හා සෙන්ටිමීටර කියන එක අපිට හරි වැදගත් වෙනවා. ඉතින් ඒ අවබෝධයත් එක්ක දුවල පුතාලා දැන් මම හිතලා මෙලන් මීටර සෙන්ටිමීටර කියන එක දන්නවා. කොහොමද කමන්නේ? මීටර එක්ක සෙන්ටිමීටර කියද පුතාලා? 100යි. එහෙනම් අපිට පුළුවන් මේකට බොහොම පහසුවෙන් උත්තර ලියන්න. මීටර හා සෙන්ටිමීටර වලින් ලියන්න කියනවා. මීටර එක්ක සෙන්ටිමීටර 100ක් තියෙන නිසා දුව පුතාලා අපි මුලින්ම කරන්න ඕනේ මොකද 100ට අඩු ප්‍රමාණ සෙන්ටිමීටර වශයෙන් තියෙනවා. ඒ කියන්නේ 10 ස්ථාන ඉදිරියෙන් තියෙනවා ඔක්කොම 100ේ ප්‍රමාණ. ඒව අපිට පුළුවන් මේක අනුව අපිට පුතේ මීටර කීයක් තියෙනවද මෙතන? එහෙම අනුව බැලුවොත් 10යි. සෙන්ටිමීටර කීයක් තියෙනවද? 76යි. බොහොම හොඳයි. මීටර 10යි. සෙන්ටිමීටර් ඔව් සබගෙ සර් දැන් මේ අවස්ථාවේදී දරුව කරන වැරද්දක් මම දකිනවා. ඔව් ගොඩක් වෙලාවට සබගෙ සර් මේ දැන් පුතාලා බලනවා ආ ඉදිරියෙන්ම ඉන්න අය ඉන්නවනේ එයාලා තමයි මීටර් කියලා. ඒ අනුව 1 මීටර් 1m ඊළඟට 0.76 cm දාන. ඔව් එතකොට වරදිනවා නේද? උපරිස හොඳ ඒ කාරණා මතක් කරගෙන අපි බොහෝ විට දැකලා තියෙන සමහර ළමයිට ඔය අඩුපාඩු සිදු වෙනවා නේද? සිද්ධ වෙනවා. දැන් බලන්න පුතේ 10 වෙන් කරලා තියෙනවනේ මම. එතකොට මීටර් 10යි. මීටර් 10කම සෙන්ටිමීටර් කීයක් තියෙනවද? 10කම කීයද? 1000යි නේද? 1000යි 76යි තමයි 1076 උනේ නේද? අපි 1 දැම්මනම් මොකද වෙන්නේ? 1m 1m දැම්මනම් මොකද වෙන්නේ? 100 නේද? 100ව 1යි තව 76. එතකොට 176. වෙනසක් තියෙනව නේද? තියෙනවා. ඒ නිසා නිතරම අවධානයෙන් ඉන්න ඕන සෙන්ටිමීටර් පැත්ත සහ මීටර් පැත්ත මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන්න. හොඳයි පුතේ. අපි තවත් ගැටලු කීපයක් කතා කරමු මේ විරාමයෙන් පස්සේ. දොළ පුතාලා දන්නවා දිග මැනීමේ පාඩමේදී අපිට ඉතා වැදගත් වෙනවා දිග මනින ආකාර. අඩි රූලේ කොතනින්ද පටන් ගන්නෙ? නේද? අපි දිග මනින්න ගන්න උපකරණය කොතනින්දලාද තියන්නේ මුලින්ම? මේ ආකාරයේ වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා පුතාලට දිග මැනීමේ පාඩමේදී. එතකොට පුතේ, ඔන දැන් මම ඉදිරිපත් කරන්න යන්නේ අඩි රූලක් තියෙනවා. මේ අඩි රූලේ සබුගෙස දෙපසින්ම කැඩිලා තියෙනවා. කැඩිලා තියෙනවා. මේ වගේ අවස්ථාවක පුතාලට දිග මනින්න දෙනවා කුඩා පැන්සලක. පැන්සලක දිග මේ දුල පුතාලෙන් අහලා ඉමුනේ සර් අපි. ඔව්. ඔව්. පුතේ කියන්න බන්න කවුරු අර පැන්සලේ දිග කීයද කියලා? සෙන්ටිමීටර 4යි. 4යි. තවත් කරු පුතේ උත්තරයක් දෙනව මොනවා හරි? නැද්ද? නෑ. සෙන්ටිමීටර 4යි කියලා පුතාලා කියන්නේ නේද? බලමු නේද අපි හරියද කියලා උත්තරේ. මේ වගේ අවස්ථාවක සර් නිතරම ළමයි බලනවා. දැන් අර පැන්සලේ නම් පැන්සලේ තුඩ. ඔව්. අවසන් වෙලා තියෙන්නේ කොතනින්ද කියලා බලනවා. එතකොට 5 සෙන්ටිමීටර කියන තැන ඉන්නේ අවසන් වෙලා තියෙන්නේ. එතකොට පුතේ අඩි රූලේ දිග සෙන්ටිමීටර 5යි නෙමෙයි නේද? එහෙම නොවෙන්න පුළුවන්. හේතුව මොකද්ද? හේතුව මොකද්ද 5යි නොවේ කියන්නේ මම? ඒක පටංගන තියෙන්නේ
බින්දුවෙන් නෙවෙයි නේද? බින්දුවෙන් පටන් ගත්තනම් සර් අපිට දිගටම පුළුවන් කියන්න. පුළුවන් කියන්න. ඒත් අපි එකෙන් පටන් ගත්ත නිසා අපි බලන්න ඕන මේ අතරමැද අපි කීයක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවද කියලා. අපිට සරල දැන් එතනදී අපි හිතමු දැන් මේ පුතාලට මේ එකේ ඉඳන් පහට තිබෙන දා පතර ගණන් ගණන් කරලා ගන්න පුළුවන්. ඔව්. අපි හිතමු සමාහයට තව ඉස්සර දුවලා පහටෙම ගියපුවාම ඔය අවස්ථාව තවට දිනුනාම තවත් අහන අවස්ථා තියෙනවා. ඔව්. පුතාලට පුළුවන් ඔක ගන්න සාමාන්‍ය කෙටි ක්‍රමයක් පුළුවන් අපිට බින්දියෙන් පටන් නොගෙන අවස්ථාවල. අගතින සංඛ්‍යාව පහනේ. මුල තින සංඛ්‍යාව කීයද? 1. 1. පහෙන් එකක් අඩු කරොත් කීයද? 4. 4. උපාලිසේ ඒ අවබෝධයත් එක්ක පහසෙන් පුළුවන් නේද? පහසෙන් පුළුවන්. මේ ආකාරයට පරතර අපිට පෙන්නලා සර්. තවදුරටත් පුතාලට අවබෝධ කරවන්න පුළුවන්. මෙතන පහක් දිග නැහැ. හතරයි තියෙන්නේ කියලා නේද? පුතාලට මේ විදිහටත් පහසෙන් ඔන්න පිළිතුර හොයාගන්න පුළුවන් වෙනවා. සර් ඔය සෙන්ටිමීටර් මීටර් වලදී නේද? අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට සමහර ලණුවක දිග නේද? කපලා අයින් කරන්න වෙනවා සමහර වෙලාවට. ඒ වගේ ගැටලුව පුතාලට ඉදිරිපත් කරමු නේද අපි? හොඳයි. මම හිතන පුතාලේ මේ ඉස්සර පහසෙන් උත්තර දුන්න නිසා මේකට පහසෙන් උත්තර දෙයි පුතාලා. මේ ගාන්ධියා බලන්න පුතේ. මීටර් දෙකක් දිග රිබන් පටියකින් සෙන්ටිමීටර් 80ක් දිග කැබැල්ලක් කපාගත් පසු ඉතිරි වෙන කොටසේ දිග කොපමණද කියලා අහනවා නේද? ඒතර රිබන් පටියේ දිග කොච්චරද? මීටර් 2යි. දැන් ඒකෙන් කපාගත්ත කෑල්ල කොච්චරද? සෙන්ටිමීටර් 80යි. මේ වගේ අවස්ථාවේ උපාලිස දැන් මුලින් තියෙන්නේ මීටර්. මීටර්. හැබැයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්. හැබැයි එතනදී අපිට වඩාත් පහසු වෙන පුතාලට මේ මීටර් ප්‍රමාණය අපි සෙන්ටිමීටර් කරගත්තාම මීටර් එකම එකක් යකටතර ගත්තාම අපිට පහසුයි. මීටර් දෙකට සෙන්ටිමීටර් කීයද? 200යි. දැන් ඉතින් පහසුයි. දැන් ඉතිරි කර ඉතිරි ප්‍රමාණය තේ ඉතිරි කොටස අපි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද? අඩු කරන්න ඕනේ. දැන් අපි කීයද 200න් අඩු කරන්න ඕනේ? සෙන්ටිමීටර් 80. දැන් අපි අඩු කරපුවාම අපිට ලැබිලා තියෙනවා සෙන්ටිමීටර් 120ක්. හැබැයි උත්තරය අපෙන් අහන්නේ මීටර හා සෙන්ටිමීටර් වලින් නේද පාස්ස? ඔව්. අපි ප්‍රශ්නයේ සඳහන් නොවුනට සර් සමහර අවස්ථාවලදී ප්‍රශ්නයේ සඳහන් වෙනවා. අපිට බොහෝ විට ප්‍රශ්නයේ සඳහන් නොවුනා නම් අපිට සෙන්ටිමීටර් වලින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. පුළුවන්. ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මීටර් හා සෙන්ටිමීටර් වලින් ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඔන්න අපි සිහේ ප්‍රමාණ වෙන් කරලා ඉදිරිපත් කරන්න ඕන. එතකොට සර් ඔය දිගමැනීමේ පාඩම වගේම විවිධාකාරේ රටා නේද? කුඩා කාලේ ඉඳලම අපිට සංඛ්‍යා රටාවලට එන්න කලින් නේද රූප ආශ්‍රිත රටා නේද? හැඩතල ආශ්‍රිත රටා නේද? තල ආශ්‍රිත රටා දුල පුතාලට හුරුයි ගොඩක්. ඒ ආශ්‍රයෙන් තමයි පුතේ ඔය සංඛ්‍යා රටාත් ගොඩ නැගෙන්නේ. පුතාලට තියෙන හතර ශ්‍රේණියේ සංඛ්‍යා රටා ගොඩ නගන්න මෙන්න මං ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ රටාව තේරුම්ගෙන මේකේ මං හිස්තන් දෙකක් ඉදිරිපත් කරනවා සර්. ඒ හිස්තන් දෙකට අදාළ වෙන සංඛ්‍යා දෙක අපිට කියන්න උත්සාහ කරන්න ඕන. බලන්න පුතේ මුලින්ම ඉන්නේ කවුද? 75. ඊළඟට 71 වෙලා නේද සර්? ඔව්. එතනදී අපිට පේනවා නේද මේ දුවලා පුතාට මුලින් තියෙන්නේ 76, ඊට තියෙන්නේ පස්සේ 71. රටාවකට පිළිතුරු ලියද්දී මේ සංඛ්‍යා වෙනස ඇති වුණේ කොහොමද කියලා තමයි බලන්න ඕනේ. බලන්න ඕන. වැඩි වෙලාද අඩු වෙලාද පුතේ? අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා. කීයක් අඩු වෙලාද? පහ. එහෙනම් බලන්න 71 ඉඳලා 66ටත් පහක්ම අඩු වෙලා තියෙන්නේ කියලා. ඔව්ද? ඔව් නේද? එහෙනම් මේ සංඛ්‍යා රටාව සර් පහෙන් පහට අඩු වෙලගෙන යන සංඛ්‍යා රටාවක් කියලා අපිට තවදුරටත් ඉදිරියටත් ගියානම් හොයා ගන්න පුළුවන්. ඒ අනුව පුතේ 61 න් මොකද්ද වෙන්න ඕන? එකතු වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. කීයක් අඩු වෙනවද? පහක්. එතකොට පිළිතුර කීයක් වෙයිද? 56. ඔව්. ඔන්න එතකොට 56යි. 56න් ආයෙමත් පහක් අඩු වුණාම 51 විදියට එනවා. මේ රටාව පොඩ්ඩක් වෙනස් සර්. මම මේ රටාව දැන් මේ පොඩි වෙනසක් කරලා. බලන්න පුතාලට අඳුර ගන්න පුළුවන්ද කියලා මේ රටාව. මේ සංඛ්‍යා දෙකේ පුතා බලන්න මට මුල් සංඛ්‍යා දෙකේ දිහා බලපුවාම සංඛ්‍යා දෙක වෙනස් වෙලා තියෙන කුමන කාරණයක් කරද නේද? බලන්න කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. උපාලිස දෙකෙන් වැඩි වෙලා තියෙනවලු. පුතේ දෙකෙන් වැඩි වෙලාද දෙකෙන් ಗುಣ වෙලාද? ಗುಣ වෙලා නේද? ಗುಣ වෙනවා. ಗುಣ වෙනවා. මොකද වෙලා තියෙන්නේ? දෙක දෙකෙන් ಗುಣ වෙලා. මොකද වෙලා තියෙන්නේ? හතර වෙලා. හතර දෙකෙන් ಗುಣ වෙලා. අට වෙලා. දැන් අර පුතා කිව්ව විදිහට දෙක දෙකෙන් වැඩි දෙක ගානේ වැඩි වෙලා කිව්වොත් එහෙම 4 2 6 වෙන්න ඕන නේද? එතකොට පුතේ මේ ಗುಣ වීමක් තමයි තියෙන්නේ. ඔන්න ඒ අනුව පුතේ 8 2 16යි. 16 2 කීයද? 32යි. 32 2 64යි. හොඳයි පුතේ. අද අපි
දොළපුතාලත් එක්ක ඔන්න පුතාලගේ ගණිත විෂයේ මුලින්ම පුනරීක්ෂණ ආරම්භ කරා සපුගේසවරුත් මාත් දොළපුතාලත් එක්ක තවත් දවසකදී පුනරීක්ෂණ අභ්‍යාස මාලාවක් එක්ක දොළපුතාලව මුණ ගැහෙන්න සූදානම්. හොඳයි පුතේ ගණිතයේ විෂය පිළිබඳව මූලික හඳුන්වාදීමක් එක්ක අපි පුනරීක්ෂණ අභ්‍යාසයක නිරත වුණා. ගෙදර ඉඳන් අපිව නරඹන දුවල පුතාලත් බොහොම උද්‍යෝගයෙන් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන අපුන් සුබ කැමැත්තෙන් ඉන්නවා නම් නැනස වැඩසටහනත් එක්ක අත්වල් බැඳ ගන්න ඔබට වෙනුවෙන් අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔබේ පාසල හරහා ඔබ පහසුවෙන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් සමග අප වෙත ලිපියක් යොමු කිරීම. අපේ ලිපිනය නිෂ්පාදක නැනස ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බක්තර මුල්ල. ඒ වගේම www.itntv.lk කියන අපේ වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා නැනස පාඩම් නැවත නරඹන්න පුනරීක්ෂණ අභ්‍යාසවල නිරත වෙන්න පුංචි ඔබට අවස්ථාව ලැබෙනවා. මේ පාණිවිඩය ඔබේ යාළුවොත් අතරෙත් බෙදා හදා දෙන්න අමතක කරන්න එපා. හැමෝම එකතු කරගෙන ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා ඔබේ දැනුම දියුණු කරගන්න. අපි ලබන සිකුරාදා දවසේ අලි මුණ ගැහෙන පොරොන්දු පිට අදට සමවරගෙන යනවා ප්‍රාර්ථනා කරනවා. දුවල පුතාල හැමෝටම සුබ සතියක්. ආයුබෝවන්.